හැබැයි යම් පිරිසකට වුමනා වෙලා තිබෙනවා මේ පක්ෂය නැවත ගිහිල්ලා රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවෝ විදියට හේතු කර බලවත් විරෝධය තිබුණා මොකද මම කිව්වේ එක කාරණේයි පක්ෂය ගන්න තීන්දුවත් එක මම හැමදාම හිටියා අදත් ඉන්නවා හෙටත් හැබැයි මේ පක්ෂය ගන්න තීන්දුව එරෙහිව ගිය කට්ටියට වුමනා විදියට නම් ආපහු පක්ෂය අරගෙන කොහට හරි තල්ලු කරන්නේ ඒකට මම විරුද්ධයි ඒ නිසා පක්ෂය ඒ කාලවකවානුව තුලත් අමාරු කාලවකවානුවේ පක්ෂය අල්ලගෙන හිටපු පක්ෂය ශක්තිමත්ව රඳවගෙන හිටපු පක්ෂය වෙනුවෙන් හඬාවදි කරපු මාව අද ලේකම් කමින් එළවල දාලා තියෙනවා ඉතින් මේක ඊයේ රාත්‍රී 11 මාට විතර මම හිතන්නේ මට ඊමේල් එකක් වෙලා තිබුණා අපේ පක්ෂයේ ගරු සභාපති හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා විසින් ඒ ලිපියේ තිබුණේ මම හිතන ඔබ මේනකට ඒක දැකලා තියෙනවා මගේ පළවෙනි පක්ෂ සමාජිකත්වය අත්හිටවනවා ඊළඟට ලේකම් ධූරයෙන් මාව ඉවත් කරනවා කියලා ඉතින් මම හිතන්නේ මේක මට අදා ගන්න බැරුව ගියා මොකද්ද මේ හේතුව කියලා මගේ ආරම්භයේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ පළවෙනි දේශපාලන පක්ෂය සහ අදත් මම මගේ පක්ෂ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා 2019 මේ තනතුරු ලැබුණයින් පස්සේ පක්ෂයට අලුත් වැඩපිළික් සහිත පක්ෂයේ ඡන්ද පදනම වැඩි කරගන්න අලුත් වැඩපිළික් හදලා මම මුළු ලංකාව පුරාම ඇවිද්දා මම 2022 තමයි අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ ඒ ආණ්ඩුවෙන් ඉවත් වෙන තීන්දුව ගන්න කොටත් ඇත්තටම පක්ෂය ඇතුලේ යම් බෙදීම් ගණනාවක් ඇති වුණා. ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුයි කියන මතේ අදත් ආණ්ඩුවේ ඉන්න පිරිස දිගටම හිටියා. වුන් කිව්වේ දිගටම ආණ්ඩුවේ රැඳී සිටිය යුතුයි, ඇමතිකම් දැරිය යුතුයි කියලා. හැබැයි මම දිගින් දිගටම කිව්වා පල්ලෙහා පාක්ෂිකයන්ගේ මතය, පල්ලෙහා ජනතාවගේ මතය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් මේ ආණ්ඩුවට සහයෝගය නොදිය යුතුයි. ඒ නිසා මම හිතන්නේ මේ තීන්දුව අනුව අපි ඉවත් වුණා. නැවතත් ඉතින් පස්සේ ඇති වුණ ප්‍රශ්න ගණනාවක් තුළ අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අපේ සහයෝගය අපි දෙන්න තීරණය කළා පක්ෂ ගණනාවක් එක්ක අපි සාකච්ඡා කළා ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි හැදුවා සියලුම පක්ෂත් එක්කට එකතු වෙලා මේ විදිහට හදලා සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය හරි ගියේ නැති තැන අපේ පක්ෂයේ නව දිනෙක පක්ෂයෙන් ඉවත් වුණා ඉවත් වෙලා ආණ්ඩුවත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙලා එමතිකම් ගත්ත 8 දිනක් හිටියා තවත් කෙනෙක් විපක්ෂයේ වාඩි වෙලා ආණ්ඩුවට සහයෝගය දුන්නා. පක්ෂයේ විදියට තීන්දුවක් ගත්තා 2022 නොවැම්බර් මාසේ 21 11 වෙනි මාසේ 21 වෙනිදා පක්ෂයේ තීන්දුවට පටහැනිව අමාත්‍ය ධුර බාරගත් අයට එරෙහිව ඔවුන් පක්ෂ සමාජගත තහනම් කරන්න ඒ වගේම ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න සහ විනය ක්‍රියාමාර්ග ගන්න. ඉතින් පස්සේ තමයි අනිමාසිරි පාසිල්ලා මැතිතුමා මේ එතුමා නඩුවක් දාලා ඒ නඩුව දිස්ත්‍රික් උසාවි අපි ජයග්‍රහණය කරුවා ඊළඟට අභියාචනාධිකරණේ එතුමා ජයග්‍රහණය කරා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් දාලා තිබුණේ නඩුවට අපි නැවත පෙනී සිටින්න ශ්‍රේෂ්ඨාධිකරණ නමුත් ඒ නඩුව තියෙද්දි තමයි අපිට යම්කිසි විදිහකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න තියෙද්දි තමයි සභාපතිතුමාට අවශ්‍යලා තිබුණේ මේ නඩු දැමීමට එරෙහිව නැත්නම් නඩු පැවරීම නතර කරන්න මේ අයව පක්ෂයට නැවත ගන්න. එතුමාගේ සම්පූර්ණ ඌමනාව මත තමයි මේ දේවල් සිද්ධ වුණේ. ඒ නිසා නැවත ආණ්ඩුවට ගිය අය පක්ෂයට නැවත අරගත්තා. අරගෙන අත වශයෙන් අපි මධ්‍යම කාර්ක සභාවේ කිසි තීන්දුවක් කරන් තිබුණේ නැහැ මේ අයව නැවත මධ්‍යම කාර්ක සභාවට ගත යුතුයි කියලා. නමුත් ඒ තීන්දුව එතුමා අරගෙන තිබුණා. ඒ අනුව එතනින් පස්සේ ආණ්ඩුවේ ඉන්න පිරිසකුත් විපක්ෂයේ ඉන්න පිරිසකුත් පක්ෂය ඇතුලේ කණ්ඩායම් දෙකක් විදිහට තමයි වැඩ කරේ. මේක ඉතාම නරකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මොකද අපි අවුරුදු 17ක් විපක්ෂයේ ඉඳලා අපේ මැතිනියගේ ප්‍රජායිති අහෝසි කරලා පක්ෂයේ පාක්ෂිකයන්ට වද හිංසා පමුණුවලා අපේ පාක්ෂිකයන් ගෙවල් දොරවල් ගිනි තියලා පාක්ෂිකයන් මරා දාපු පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපේ පක්ෂයට ඒ වගේ ඉතාම දරුණු කාලවකවානුවක් අවුරුදු 17ක් අපි අත්විඳා. ඒ අත්විඳකේ කොටසක් මමත් මගේ අම්මා තාත්තාත් අපේ පවුලේ සියලු දෙනාත් අත්විඳා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව වීම නිසා. ඒ දුක විඳගෙන තමයි අපි අවුරුදු 17ක් ඉඳලා විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවක් ගත්තා. ඒ ආණ්ඩුවක් කරගෙන අවුරුදු 20 ගන්නක් ආණ්ඩු කරා අපේ පක්ෂය. ඉතින් මම ඇත්ත වශයෙන් කල්පනා කරේ තවදුරටත් අපේ අතිබහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව පල්ලා මට මීනෑගේ අදහස වුණේ අපි ආණ්ඩුවේ තවදුරටත් සිටිය යුතු නැහැ, ආණ්ඩුවට ආ යුතු නැහැ, අපි විපක්ෂයේ සිට දේශපාලනය කළ යුතුයි කියන කාරණේ. හැබැයි යම් පිරිසකට වුමනා වෙලා තිබෙනවා මේ පක්ෂය නැවත ගිහිල්ලා
රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුව විදියට හේතු කරා. ඉතින් ඒකට අපේ බලවත් විරෝධය තිබුණා. මොකද මම කිව්වේ එක කාරණයක්. පක්ෂය ගන්න තීන්දුවත් එක මම හැමදාම හිටියා. අදත් ඉන්නවා හෙටත්. හැබැයි මේ පක්ෂය ගන්න තීන්දුව එරෙහිව ගිය කට්ටියට උමනා විදියට නම් ආපහු පක්ෂය අරගෙන කොහාට හරි තල්ලු කරන්නේ. ඒකට මම විරුද්ධයි. ඒ නිසා දිගින් දිගටම අපි සභාපතිතුමාට කිව්වේ ඔබතුමා ගිහිල්ලා නිවැරදි තීන්දුවක් ගන්න. පක්ෂය නිවැරදි තීන්දුවක් ගන්න. එතන අපි ඔක්කොම එකට හිටිනවා. ඉතින් මම හිතන්නේ මේ මතභේදය පක්ෂය ඇතුලේ දිගින් දිගටම තිබුණා. ඉතින් අවසානයේ වුණේ පක්ෂය හැරදාලා ගිය කට්ටියව නැවත පක්ෂයට ගත්තා. පක්ෂය ආරක්ෂා කරන් හිටපු පක්ෂය අල්ලගෙන හිටපු පක්ෂ වෙනුවෙන් දරදී ඇදපු මාව ආණ්ඩුවේ ඌමනාවට මාව එළියට දැම්. මේ රටේ මිනිස්සු බුද්ධිමත් අය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ බුද්ධිමත්. ඔවුන් පක්ෂයට ආදරෙයි. පක්ෂය ගන්න තීන්දුවලට ඔවුන් හිස නමනෝ. මං හිතනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෝ මේ සම්බන්ධව ඉතාම බුද්ධිමත්ව කල්පනා කරයි කියලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මොකද හේතුව ආණ්ඩුවට ගිය අය එලවන්න ගත්ත තීන්දුව නැවත අහෝසි කරලා සභාපතිතුමාගේම ඌමනාවට ලියුමක් ගෙනල්ලා මධ්‍යම කාර්ය සභිකයන්ට කතා කරලා ඔවුන්ගේ කැමැත්ත අරගෙන නැවත ඔවුන්ව පක්ෂයට අරගෙන පක්ෂය ඒ කාලවකවානු තුලත් අමාරු කාලවකවානුවේ පක්ෂය අල්ලගෙන හිටපු පක්ෂය ශක්තිමත්ව රඳවගෙන හිටපු පක්ෂය වෙනුවෙන් හඬාවදි කරපු මාව අද ලේකම්කමින් එළවලා දාලා තියෙනවා. ඉතින් මේක මම කනගාටු වෙන්නේ නැහැ. මොකද හේතුව මෙවැනි තීන්දු తీරන අපේ සභාපතිතුමා ඉතිහාසෙ තරම් තියෙනවා අපි කවුරුත් දන්නේ. ඉතින් ඒ නිසා ඒකට මම කනගාටු වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මම කියන්න කැමතියි මේ රටේ අති බහුතරයක් ප්‍රගතිශීලී ජනතාවට මම කියන්න කැමතියි මම හිටගන්නේ පක්ෂයත් එක්ක මිසක වෙන කොහෙවත් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක තත්පරයක්වත් මම දාල යන්නේ නැහැ. මොකද දාල යන්න මට හේතුවක් නැහැ. පක්ෂයේ තීන්දුවට පිටින් ගිහිල්ලා ඇමතිකම් ගත්ත අයට තියෙන අයිතිවාසිකම අද මට නැහැ. ඒ නිසා පක්ෂය අතහැරලා දාල යන්න මගේ කිසි බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මම දිගටම ඉන්නවා. මගේ පක්ෂ සමාජිකත්වයේ තහනම් తాවකාලිකව අත්හිටවල තියෙනවා. ලේකම් ධූරයෙන් මාව ඉවත් කරලා තිබෙනවා. ඒ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී. ඇත්ත කෙටියෙන්, දස්ස වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.